ඒ අනුව කොළඹ කොටුවේ සිට වේයන්ගොඩ දක්වා තුම්රිය තුනක්ද මරතානේ සිට වාදුව දක්වා එක් තුම්රියක්ද ධාවනය කෙරුණා. එමෙන්ම කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා තුම්රිය තුනක් ධාවනය කර තිබෙනවා. පොල්කාවිල මීරිගම වේයන්ගොඩ යන දුම්රිය ස්ථානවල සිට දුම්රිය පහක් කොළඹ කොටුව දක්වා මිම කාල සීමාවේදී ධාවනය කිරීමට හැකි වුණා. එමෙන්ම ගාල්ල අලුත්ගම හික්කඩුව සිට මර්දාන දක්වා දුම්රිය හතක් ධාවනය කර ඇති බවද වාර්තා වනවා. මීගමුව සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය කරමින් කාර්යාල සේවකින්ට අවශ්‍ය ප්‍රවාහන සේවා සැපීමටද හැකිව තිබෙනවා. සාරි රස්තියාදුනේ දුප්පත් මිනිස්සු වෙනවා, ළමයි දරුවෝ වෙනවා. සෙම්ලයි ස්ට්‍රයික් කරනකොට ඊට පස්සේ ගාස්ලයි ස්ට්‍රයික් කරනවා. ඊට පස්සේ ගාස්ලයි ස්ට්‍රයික් වල ඉන්ජින් ඩ්‍රයිවර් ස්ට්‍රයික් කරලා මේක ඔක්කොම කරන මේ දේශපාලනේ සෙට් එකක්. ඒගොල්ලෝ අවසර තියාගෙන උත්ති සමිතිය කීයක් හරි සල්ලි දීලා උන් අවසර රට විනාශ කරන්න. කෝච් වලින් තත්නම් කියලා වැඩන්නේ ඔය ඔක්කොටම ගහන්න. මහජනයා පීඩිතයටපත් කරන මේ ස්ට්‍රයික් එක ගැන ආණ්ඩුවක් දැඩි තීරණයක් ගන්න ඕන. ඊයේ වටිනා ජීවිතයක් මියදුනා මේ ස්ට්‍රයික් නිසා. ජීවිතයට වටිනාකමක් දෙනවද මේ ස්ට්‍රයික් එකෙන්? මුන්ව පඩි නැතුව පෙන්ෂන් නැතුව අරින්න ඕන. වර්ජනය ඉතින් හැමෝගෙම පැතිවල සාධාරණ හේතු ඇති මිනිස්සු ගැන ඊට වැඩිය වැඩිය හිතන්න ඕනේ. පඩි වැඩි වෙන්න ඕන, මේ රටේ ජීවත් වෙන්න අමාරුයි. ඒ වුණාට ඉතින් වර්ජනය කරන එක වැරදි. ඒකෙන් අහිංසක මිනිස්සුන්ගේ ජීවිතේ නැති වෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිතවලට වග කියන්න ඕනේ හැමදෙනාම. සල්ලි දීලා සීසන් ගන්න බස් වල යන්න ඕනේ. මේ තියෙන ආර්ථිකයත් එක්ක ජීවත් වෙන්න බෑන්නේ. පැයක් වැඩ ගන්න වෘත්තීය සමිති නායකයෙක් කියන්න කොයිද ඉන්නේ? ඒගොල්ලෝ කරන්නේ කඩා කප්පල් කරන එක. තුන් ඒ වගේ වෘත්තීය සමිති නායකයන් මන්නම් කියන්නේ මේ විසිරවන්න. මං හිතන්නේ මිනිස්සු ක්‍රියාමාර්ගයක් ගන්නේ මේකට විරුද්ධ. රජයක් වශයෙන් ඊට වැඩිය පියවර ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඒක තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. රටත් අනාතයි මිනිස්සුත් අනාතයි. විපක්ෂයට මේ විදියට විල්වැල්ල බලයක් තියෙනවා නම් ආණ්ඩුවක් කරන එකේ තේරුමක් නැහැ නේ. මුන් රට කෑවා මේ 225 දෙනාම තම්බිල යන්න ඕන ඕකුන්. මේ රට විනාශ කරා ඕකුන්ගේ පවුල් හැදුවා ඔක්කොම. වර්ජනේ දිබ්බොත් අපි මැරෙනවා බාගෙට. මේවා ගිහිල්ලා හිර වෙලා මුන්ට හෙන හත ගහන්න ඕන. මේ රට දෙන්න ඕන පිට රටකට. දීලි ඉවර වෙලා මුන්ව නැති කළම දාන්න ඕන. මිනිස්සුන්ට අඩු වේදමකින් යන්න තියෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පමණයි. ඉතින් ඒක වර්ජනය කරනවා කියන්නේ හැමදේම ලැබිලා ඒක ලොකු අසාධාරණයක් මහජනතාවට කරන. රෝහල් වලට සෞඛ්‍යම තියෙනවා. ප්‍රවාහනෙට ප්‍රවාහන ඇමති ඉන්නවා. ඒකට ඇමතිතුමා තමයි විසඳුම් දෙන්න ඕනේ. මම දැන් යන්න විදියක් නැහැ. මට පාස් තියෙන යන්න පාස් එක යන්න බෑනේ. නෑ මේව හිතුවම කරන්න හොඳ නැහැ. හෙට යන්න එකක් නැහැ. එන්නේවත් මිනිස්සු මැරෙනවා. ඒකයි වෙන්නේ. දැන් තියෙන ගන්න ඕනේ අනිවාර්යෙන්. ඊයේ මින්ම අද දිනේද කැලණිවැලි මාර්ගයේ කිසිදු දුම්රියක් ධාවනය කරන්නේ නැහැ. වර්ජන හේතුවෙන් දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර කවුළු වසතමා තිබෙනවා. එමින්ම කාර්යාල හා දුම්රිය ස්ථානවල අනෙකුත් සේවා ස්ථානද පාළු ස්වභාවයක් ගන්නා බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මේක අදෙයිය වෙන දෙයක් නෙවෙයි. මොකද ඉලෙක්ෂන් එක කිට්ටු වෙන කවුරු කවුරු මොනවාරි කරගන්න බලනවා. මොකද හැම ආණ්ඩුවක්ම ඒවට යටත් වෙලා හැම ඉල්ලීමක්ම දීලා තියෙනවා. මේ රටේ තියෙන තත්ත්වයට මේ තත්ත්වයට ගත්ත එක ලොකු දෙයක් ඇත්ත වශයෙන්ම. නැත්නම් අපිට වෙන දෙයක් කවුරුවත් දන්නේ නැහැ. මේක නවත්තන්න ඕන. නවත්ින් අපි කියන්නේ මේක ප්‍රයිවටයිස් කරන්න. දැන් මේකට විසඳුමක් ඉතින් රජයෙන් අනිවාර්යෙන් දිය යුතුමයි. මොකද මේ විදිහට දුවල වැඩන්නේ නැත්තම් මේවා ප්‍රයිවට් කරන්න ඕන. කිසිම තේරුමක් නැහැ මිනිස්සුන්ට, කිසි සහනයක් නැහැ. මිනිස්සු හැමදාමත් දුකේ. අපි හැමදාම පඩින් ටැක්ස් එකක් ගෙවනවා. තව බඩ වලින් ටැක්ස් කපනවා. ඌටි සම්පිටම ඔක්කොම කරන්නේ. උන් රස්සාව කරන්නේ උන් ඌටි සම්පිට දාගෙන මේවා කරගෙන ඉන්නවා. මම කියන්නේ මේ ප්‍රයිවට් කරන්න ඕනේ. ඒතර වැඩක් කරනවනේ. මම මේ සම්පිට දාගෙන ඌටි සම්පිට දාගෙන ඔවුන් තමයි කියන්නේ සැලුන් වලට. සලුන් ඕපන් කරන්න. අසාධාරණයක් කියන ඉතින් අපිට තමයි අසාධාරණනේ. ඉතින් ඒගොල්ලන්ට මේ අන්තිමයි ඉතින් මේගොල්ලෝ කරන අසාධාරණේ අපිට. ධාවනය කිරින දුම්රිය කීපෙන් විශාල පිරිසක් ගමන් කිරීමට උත්සාහ දරීමත් සමග දුම්රියවල දැඩි තෙරපීමක් දැක්ගත හැකි වනවා.
එසේ තෙරපීමින් රෝගාතුර වූ කාන්තාවක ගම්පා දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බසවා ගිලන් වත්තේකින් රෝහලට රැගෙන යාමට මගින් ක්‍රියා කළා. මේ අතර අධික තදබදය හේතුවෙන් බිම්මුල්ල දුම්රිය ස්ථානයේ අසලදී මගියෙකු දුම්රියෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වුණා. ඒ ඊයේ පසුරුවේ කොළඹ කොටුවේ සිට පොල්ගාවිල දක්වා ධාවනී වූ දුම්රියකින් ඇදවැටි මෙම මගියා මිය ගියා. වර්ජිනී නිරත සේවකින් ඊයේ දහවල් 12ට පෙර තම සේවා ස්ථානයට හෝ ළඟමැති දුම්රිය ස්ථානයට වාර්තා කරන ලෙසට අවසන් නිවේදනය නිකුත් කෙරුණා. වෘත්තීය සමිති නියෝජිතින් කියා සිටින්නේ තම වර්ජින ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වුවද දුම්රිය සාමාන්‍ය අධිකාරී SS මුදලිගේ මහතා කියා සිටින්නේ මෙම වෘත්තීය සමිති නියෝජිතින් සුහදව සාකච්ඡා කර පිටව ගොස් පැය දෙකක් ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹි බවයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ සංගමයේ මගින් පවත්වන වැඩ වර්ජනය තුන්වෙනි දිනටත් දැන් ක්‍රියාත්මක වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මගී ජනතාව විශාල අපහසුතාවයකට පත් වුණා. ඒ අතරේ බෙම්මුල්ල ප්‍රදේශයේදී තව වාසනාවන්ත සිදුවීමක් සිදු වුණා. දුම්රිය මගී ජීවිතක්ෂයට පත් වුණා. ඒ පිළිබඳව දෙපාර්තමේන්තුවේ බලවත් කනගාටුව එම සිද්ධියට පළ කරනවා. ඇත්තටම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක නොවුණා නම් ඒ වළක්වා ගන්න අපට තිබුණා. ඊයේ කියලා තිබුණා දුම්රිය 12යි ධාවනය වුණේ කියලා. ඊයේ දවස තුල විතරක් අපි දුම්රිය 67ක් අපේ තියෙන ශක්තිය පාවිච්චි කරලා මගී ජනතාව වෙනුවෙන් ධාවනය කරන්න අපි සමත් වුණා. ඒ වගේම අද උදෑසනත් අපිට දුම්රිය 40කට කිත්තු ප්‍රමාණයක් ධාවනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතනවා හවස් වරුව සහ වෙනකොට මේ ප්‍රමාණය අපිට තවත් වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා. දුම්රිය ස්ථානාධිපතිතුමාගේ සංගමයේ සහ පාලක සංගමයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වැඩ වර්ජනය නවත්තලා සේවයට වාර්තා කරන්න. මොකද දැනටමත් අපි ඔවුන්ට අවස් නිවේදන නිකුත් කළා තියෙනවා. වර්ජනයේ නිරත වෘත්තීය සංගම්වල නියෝජිතින් මෙලෙස අදහස් පළ කළා. මේ මොහොත වන විට දුම්රිය ස්ථානාධිපතිවරුන් දුම්රිය පාලකවරුන් අපේ සංගම් දෙක ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වැඩවර්ජනයේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දෙපාර්තමේන්තුව හෝ රජය පැත්තෙන් කිසිදු සාධනීය පිළිතුරක් ලබා දෙන්නේ නැහැ. වැඩ බලන දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා නිකම් විහිළු කතා කරන්නෙක් බවට පත් වෙලා තියෙනවා. වැඩවර්ජනයකදී දුම්රිය ස්ථානාධිපතිවරයාගේ වගකීම අනුව තමයි දුම්රිය ස්ථානයේ සුරක්ෂිතභාවය තියලා තමයි අපි වැඩවර්ජනයට යොමු වෙන්නේ. කඩාකප්පල් කරන්න හදන්නේ අපි නෙමෙයි. අපි දුම්රියේ අයිති රැක ගනිමින් අපේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ සටනක් විතරයි මේ තියෙන්නේ. මෙම වර්ජනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ වුණා. ඊයේ දවසේ ප්‍රධාන වැඩවර්ජනය නිසා දුම්රියෙන් වැටිලා මියගිය පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික්කයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කෙනෙක්. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාව බවට පත් කරලා තියෙද්දී යම් යම් දේශපාලන න්‍යායපත්‍රවලට වෘත්තීය සමිති නායකව ගන්නා වූ යම් යම් ක්‍රියාමාර්ග නිසා මිනිස්සු පීඩාවට පත් වෙනවා. අපි දන්නවා ආර්ථික අර්බුදයත් එක්ක මේ කියන හැමදේම කරන්න බැරි බව. මේක රටේ ජනතාවත් තේරුම් අරන් තියෙනවා. මේ රාජ්‍ය සේවාව මේ විදිහට කටයුතු කරනවා නම් අපි ඉල්ලීමක් කරනවා මේ මිනිස්සු පීඩාවට පත් කරන මේ වෘත්තීය සමිති නායකව පිළිබඳ ඒ අදාළ ඇමතිවරු යම් තීන්දුව ගන්න ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. මේ පිළිබඳව ඔබතුමා හරහා ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.